අපටල වියති සමමත් විරුද්ධ නොකර ලිපි මෙන්න මේ සියලුම ලිපි වලින් පවසන්නේ ප්‍රකාශ කරන්නේ මේ වැඩසටහනේ තිබෙන වැදගත්කම ප්‍රයෝජනෙ මේ වැඩසටහන කොයිතරම් දුරට අපේ වැඩිහිටියන්ගේ සපෝට් කර ගන්නට තමන්ගේ විශේෂයෙන්ම තමන්ගේ ලිංගික ජීවිතයේ සපෝට් කර ගන්නට කොයිතරම් දුරට ඉවහල් වෙනවද කියලා තමයි මේ සිය දහස් ගණනක් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් අප වෙත මේ ලිපි වල දෙන්නේ මේ සාමත් කාලුචිත වැඩගත් වැඩසටහනක් බව තමයි අද බොහෝ දිනකී නිගමනයේ බවට පත් වෙලා තිබෙන්නේ මේ අපිට සතුටක් අපිට ආරම්භයක් ඒ වගේම නිහතමානීව අපි මේ ගැන තෘප්තිමත් වෙනවා කියන එකත් අපි ඔබට සඳහන් කරන්න කැමතියි. ඔබට පුළුවන් මේ වැඩසටහන පිළිබඳව මෙන්න ඔබ දරපිට මේ වැඩසටහන පිළිබඳව අපට අදහස් උදාන දන්වලේවත් අපේ ලිපිනයේ අතිශයම වැඩි කරන තමයි ඊමේල් රූපවාහිනී ජාලයේ දම්පෙතිලියක් අතිශයම වැඩි කරන තමයි ඊමේල් රූපවාහිනී ජාලයේ දම්පෙතිලියක් ඔබට පුළුවන් මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් උදහස් යෝජනා ඔබ වඩාත්ම කැමති මාතෘකා පිළිබඳව අපට යෝජනා ඉදිරිපත් කරන්න. අපි ඔබේ යෝජනා වලට ඔබේ අදහස් වලට හැකි පමණ කරු කරන්නට ඒ අදහස් අනුව මේ වැඩසටහන මෙහෙවන්නට සූදානම් බවත් සඳහන් කරන්න කැමතියි. මම දොස්තර ජයලක්ෂ්‍ය ආවාද. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ රෝගිය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා හැමදාම තිබෙන ප්‍රශ්නයක් පිළිබඳව අපුසැමියන් ගැන කතා කළොත් ගල්ගේ විවාහයක් තිබුණේ නැහැ. නිත්‍යානුකූල විවාහයක් ගැන එදා සඳහනක් තිබුණේ නැහැ. එදා මානව ප්‍රජාව ප්‍රවර්ධනය කරන්නට කාන්තාවක් සහ පිරිමියක් අතර ලිංගික සම්බන්ධතාවයක් තිබුණා. ඒ සම්බන්ධතාවයේ එක කාන්තාවකට එක පිරිමියකට පමණක් සීමා වෙලා තිබුණේ නැහැ. සිත සම්පන්න සමාජයක් මේ සිත සම්පන්න සමාජයේ ක්‍රමානුකූලව දියුණුවීමත් සමග තමයි එක කාන්තාවක් එක පිරිමියෙක් අමුසම සම්බන්ධේ නැත්නම් පතිවත කියලා අපි කියනවා මෙන්න මේ සම්බන්ධතාවයේ ගොඩ නැගුණා. විද්‍යානුකූල විවාහයක් අනිවාර්යයෙන්ම ඒ කාන්තාව ඒ පුරුෂයා සමග බැඳෙනවා. විද්‍යානුකූල බිරිඳ විද්‍යානුකූල සැමියා අනිවාර්යයෙන්ම මේ ජීවිතයේ විවාහ ජීවිතයකට ගෙනියනවා. නමුත් අපි දන්නවා අද අපේ සමාජයේ මේ දියුණුව කියන සමාජයේ මේ සිත් සම්පන්නයි කියන සමාජයේ විවාහයට පරිබාහිරව අනියම් සම්බන්ධතා අනේක වාරයක් තිබෙනවා. විවාහක කාන්තාවකගේ අනියම් සම්බන්ධතා බොහෝ වෙලාවට අපි දකිනවා. ඒ වගේම විවාහක පිරිමියෙකුගේ අනියම් සම්බන්ධතාවයන් අපි බොහෝ වෙලාවට දකිනවා. සමහර වෙලාවට කාන්තාව කියනවා නෑ මම හරියට පතිවත රැකිනවා කියලා. ඒ වගේම සමහර වෙලාවට පිරිමියා පුරුෂයා කියනවා මම මගේ බිරිඳට අවංකයි මම බිරිඳට බිරිඳ ගැන පමණයි මගේ තිබෙන එකම සතුට මගේ බිරිඳ පමණයි කියලා. හැබැයි ඔහු කිව්වට කීයෙන් කී දෙනෙක් අතර අන්‍යම් සම්බන්ධතාවයක් තිබෙනවාද? මේ ප්‍රතිසහන නරඹන සමහර වෙලාවට ඔබ මෙවැනි අත්දැකීම් තිබෙන කාන්තාවක් හෝ පිරිමියෙක් දෙරට කිව්වා. මොකක්ද මේ එක්ස්ට්‍රා මැරිටල් රිලේෂන්ෂිප් එහෙම නැත්නම් විවාහයට පරිබාහිරව තිබෙන අනියම් සම්බන්ධතාවය. ඇයි හේතුව? ඇයි අපේ කාන්තාවන්, ඇයි අපේ පිරිමින් විවාහ කාන්තාවන් අපේ විවාහක පිරිමින් මෙවැනි අනියම් සම්බන්ධතාවයන්ට නැඹුරු වෙන්නේ? මොකක්ද හේතුව? මෙන්න මේ පිළිබඳව ගවේෂණය කරන්න, මේ පිළිබඳව කරුණු හොයන්නට අපේ රටේ ප්‍රවීණ මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක වරියක වන දොස්තර ජීවනි හසන්ත වික්‍රමතුංග මහත්මියට මම ආරාධනා කළා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතාමත් අමාරු මාතෘකාවක්. හරියට ඍජුව කෙලින් කතා කරන්න පුළුවන් මාතෘකාවක් මේ. විවාහයට පරිබාහිර සම්බන්ධතාවයන්. උදයි ජීවනි අපි බොහෝ වෙලාවට වෛද්‍යවරු හැටියට ඔබ මනෝ චිකිත්සක වෛද්‍යවරයෙක් උපදේශක වරියක් හැටියට මම හිතන්නේ ඔබලඟට අනන්ත අප්‍රමාණ කාන්තාවන් පිරිමින් එනවා. තමගේ විවාහයට පරිබාහිරව තිබෙන අනියම් සම්බන්ධතාවයන් නිසා පැරණගුණ ගැටුම් ගැන සාකච්ඡා කරා. ඇයි මේ අනියම් සම්බන්ධතාවයන් අපේ කාන්තාවන් අතර අපේ පිරිමි අතර ඇත්තේ? ගොඩක් අය ගැන මෙහෙම කතා කරලා බලනකොට තේරෙන්නේ අනිත් පාර්ශවයේ වැරද්දක් නිසා තව කෙනෙක් තමයි මේ විදිහට පිට යනවා කියලා කියන්නේ. නමුත් අද බැලුවොත් සමාජයේ ගොඩක් ඇත්තටම කියනවනම් 90% ක විතර වගේ
තරමටම වැඩි වෙලා තියෙනවා මේ මේ පිට යෑම කාන්තාවන් මේ විදියටයි පිරිමුණුත් මේ විදියට පිට යෑමක් තියෙනවා ගත්තර සම්මත මේ එහෙම වෙන්න කියන සම්මත සමාජයේ වෙනසක් නැහැ අද වෙනසක් නැහැ වෙනසක් නැහැ ඒ කියන්නේ උගත් අයත් එහෙමයි උගත් අයත් එහෙමයි කාගේ අතරේ වුණත් මේ පිට යෑම තියෙනවා නමුත් පෙන්වන්නේ තමන්ගේ නෝනාට මේක හොරෙන් නමුත් කවදාදරි අහුණු දවසට තමයි මේ ලොකු ප්‍රශ්නයක් වෙලා දෙදරලා යනවා මේ පුංචි දරුවන්ට වගේ දේ කටියට තමයි මේකේ ප්‍රශ්නේ. නමුත් සමුදාර උපදේශන වගේ ওই වගේ ආයේ ආවම මම කියලා දෙන්නේ ඒ කියන්නේ ඇත්තටම හරි විදිය නම් ඇත්ත වශයෙන්ම Tamanට දරුවෝ ඉන්නව නම් පවුල එකතු වෙලා සිටිය යුතුනේ මේ වගේ පොඩි අවස්ථාවක් නිසා මේ යම් කිසි යාළුකමක් ඇති වුණා කියලා පවුලෙන් වෙන් වෙන්න ඕනේ නැහනේ. එතකොට කරන්න ඕනේ එක්ක මේ ඒ ඒ සම්මතකම් එක්ක නැති කරගන්න ඕනේ. ඒ එහෙම නැත්නම් එයා අනිත් කෙනා සම්මතකම නැති කරගන්න කැමති නැත්නම් අර අනිත් පාර්ශවයේ හිත හදාගෙන ජීවත් වීමට ඉගෙන ගන්න ඕනේ. මේ වගේ දේවල් කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා අවබෝධ කරගෙන ඒවා හදා ගන්න ඕනේ. මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා මැද තත්ත්වයකට ඇවිත් විවාහයක් වගේ ආයතනයක රැස්වල වුණාට පස්සේ මේක කඩාගෙන යන්න නැතුව ඉඳීම අවශ්‍යයි. විවිධාකාර පිටවලට ඇල්බැහිවීමෙන් අතුරු ආබාධවලට ලක්වන බව ඔබ දන්නවා අතුරු ආබාධයන්ගෙන් තොර ක්‍රියාශීලී විවාහ ජීවිතයක් අත්විඳින්න යොමු සම්බන්ධ විවාහ ජීවිතයකට ෆ්ලයිෆුල් මසපුවා එනෙමෙනි දැන් බොහෝ වෙලාවට අපි දකිනවා ගුරුවරු බැදී ගුරුවරු කාමත්ව ලාබාල ශිෂ්‍යයන් අතර මෙවැනි අනියම් සම්බන්ධතාවයන් ඇති කරගන්නවා විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරු මහාචාර්යවරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග ශිෂ්‍යාවන් සමග මෙවැනි සම්බන්ධතාවයන් ඇති කරගන්නවා සමහරට ප්‍රධාන ප්‍රධාන පිළේ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරි තමන්ගේ ලේකම්වරියන් සමග මෙවැනි සම්බන්ධතාවයක් ඇති කරගන්න. මේක අනික් පැත්තට සිදු වෙනවා. සමහර වෙලාවට මේ ගෙදර ඉන්න ධනවත් කුලවත් කාන්තාව තමගේ රියදුරා සමග තමගේ ගෙදර ඉන්න මෙහෙකරුවා සමග මෙවැනි සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. आस्वाद्य कार्यालय කාන්තාවක් තමගේ කාර්යාලයේ ප්‍රධානියා සමග ඔහුගේ වසඟයට නුදුරන්තුම හම්බෙනවා ඉස්සෙල්ලා පටන් ගන්න හිතවත් සමගින් ඉස්සෙල්ලා පටන් ගන්න ඒ ස්වාමියාට තිබෙන ගෞරවය යටහත් පහත් භාවයේ හිතයිසි භාවයේ බොහොම හිතවත්කමක් ලැබුණොත් පටන් ගන්නවා ඊට පස්සේ තමයි ඒක අනියම් ප්‍රේමයක් සම්බන්ධතාවයක් දක්වා විහිදෙන්නේ ඉතින් මේක හරි බලපතල සමාජයක් දක්වන එදිනදා දක්වන සුලභ ප්‍රශ්නයක් ඉතින් මේ මේ தත්ත්වය मनोवैद्य उपदेश आरक्षा करमकोदी मम अध्ययन कलिन देवा मन विद्यालय मे हम अध्ययन पर्यशन मम्मेन නෝනා යාළු වෙන්න පුළුවන් මේ වගේ දේවල් වල ජීවන ආරි වාක්‍ය වගේ දේවල් වලින් පරිශන වලින් හොයලා බලනකොට ඇත්තට මේ වගේ දේවල් වල ලියලා තියෙනවනේ
කර්ම හේතු නිසා අපිට මේ හිතිගම හොඳ පෞල් ජීවිතයක් ගත කරගෙන යද්දි අපිට අතරමඟදී තමන්ගේ හිත කැළඹිලා යන විදිහ ඉතාම අර නෝනට තමන්ගේ අනිස්සාර්ජයට වඩා වැඩි ආකර්ෂණයක් වෙන කෙනෙක් අපිට හම්බ වෙන්න පුළුවන්. ඇත්තටම දැන් සමහරව ආත්ම පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ දේවල් කියනවා දැඩිව අනිත් කෙනාට බැඳෙනවා. ඉතින් ඒක දැන් සින්දු තියෙන්නේ මට ඔබට ආදරේ වුණේ ඇයිදයි නොදන්නේ මි. මේ වගේ සින්දු ඇත්තටම කමන්ට වත් හිතා ගන්න බැයි මට මෙයාට ආදරේ හිතුනේ. ඒ නමුත් මේ වගේ දෙයකට ආදරේ හිතෙනවා. ඇත්‍රැක්ට් කරනවා. ඉතින් ඕවගේ සින්දු සංසිද්ධි තියෙනවා. ඉතින් ඒක නිසා අපිට බනින්න බෑ දැන් නෝනා කෙනිකා මහත්මයෙක් ඉඳලා එක්කෙනෙක් පිට ගියා කියලා අනිත් පාසලේට බනින්න බැරි අවස්ථාවලු කියනවා. ඒ කියන්නේ අනිත් එකනට වැරද්දක් කියන්න පුළුවන් අවස්ථාවක් කිසිම වැරද්දක් නොකිය වුණත් මේ වගේ පිටට ආකර්ෂණය වෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අපිට මේ අවස්ථාවේදී අපිට හිතෙන් පිළිගන්න වෙනවා මේ වගේ දේවල් ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණත් අපිට අපේ දරුවෝ ඉන්නව නම් අපි මේ ගැන අවබෝධ කරගෙන අපි අපේ ජීවිතේ සාමකාමීව ගෙන යන්න ඕනේ මේ දරුවෝ වෙනුවෙන්. දැන් අපි කාන්තාවක් නම් ක්‍රමානුකූලව තම වයසට යනකොට තමගේ රූප සපුව ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනකොට මොකද මේ කාන්තාව ප්‍රසන්නව මේ තමගේ රූප සපුව ලබා ගැනීම ඒ වගේම පිළිමියා පිළිසුදුව මේ ආකර්ෂණීය සිටීම මේ දේවල් ඒ වගේම ජීවිතයේ විවිධත්වය දැන් අමුතුමිය නැතිද ඉන්න සාමත් සාර්ථක ජීවිතයක් ගත කරන ස්වයං පුරුෂයත් ඒ වගේම විවිධත් लक्षण मनमाली मनमाली आकर्षण जरावास शारीर सौख्य सामग्री සම්බන්ධතාවයන් ඔබ ලබන අනිසි ප්‍රතිඵල භයානක ප්‍රතිඵල
වලක්වා ගැනීමට මේ මේ ප්‍රශ්නේ පිළිබඳව අපි විවෘතව කතා කරමින් සිටිනවා. අද මේ අනියම් ප්‍රේම සම්බන්ධතාවය එහෙම නැත්නම් එක්ස්ට්‍රා මැරිටල් රිලේෂන්ෂිප් විවාහයට පරිබාහිරව තිබෙන ඇතිවිය හැකි ඇති වෙන අනියම් සම්බන්ධතාවයන් ගැනයි අද අපි සාකච්ඡා කළේ. හොඳයි මෙවැනිම තාමත් වැදගත් ලිංගික අධ්‍යාපනික මාතෘකාවක් සමග හරියටම මේ වෙලාවට ලබන සංසා ඔබ හමුවන් තුරු මම ඔබෙන් සමු ගන්නවා. මම දොස්තර ජයලජ්ජාවර්ධන අද මා සමග මේ වැඩසටහන සහභාගී වුණේ මනෝවෛද්‍ය උපදේශක වෛද්‍යවරයෙකුට වෛද්‍යවරියක ලෙස කටයුතු කරන දොස්තර ජීවනී හසන්තා වික්‍රමතුංග මහත්මියයි. ඔබ විසින් අයිබෝ.